GTA ස්පෝකන් ඉංග්‍රිෂ් චෑනල් එක වෙතින් ගෙනෙන තවත් වටිනා වීඩියෝ එකක් සමගයි අදත් ඔබ රැඳිලා ඉන්නේ. මම ගිහාන් ජයසුන්දර. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ දැන් මේ I am at school සහ I am in school කියන මේ වැකි දෙක අතර තියෙන වෙනස මොකක්ද කියලයි. මත අපි ඉංග්‍රීසි කතා කරන්න ගියාම දෙවිශේෂයෙන් ආධුනික අයට ගොඩාක් මේ නිපාත ප්‍රශ්න බලපානවා. ඒ කියන්නේ හරියටම තමන් භාවිතා කරන භාෂාව නිවැරදිද කියන ප්‍රශ්නය, ඒ ගැටලුව බොහෝ දෙනාට ඇති වෙනවා. මොකද කතා කරන්න බයයි, හරිද දන්නෙත් නැහැ කියන ගැටලුව. හරියටම මේ දෙක කොහොමද ඉංග්‍රීසි වලින් කතා කරන්නේ? ඒතර මේ වගේ මේවායේ වෙනස මොකක්ද කියන කාරණාවයි අද මම ඔබට කියලා දෙන්න යන්නේ. දැන් මේ දවස දිහා බලන්න. ඉතින් මේක අහනවා where are you now? ඔයා දැන් කොහෙද ඉන්නේ? Where are you now? කෙටි කරලා අපිට where you now කියලා අහන්නත් පුළුවන්. Hey, where you now? B උත්තර දෙනවා I am at school. මම පාසලේ ඉන්නේ. ඒ කියන්නේ physically, ඒ කියන්නේ භෞතික වශයෙන් පාසල තුල මේ වෙලාවේ ඉන්නවා කියලායි කතා කරන්නේ. ඉතින් පාසලන ශිෂ්‍යෙක් වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් ඒතරස ගුරුවරයෙක් ගුරුවරියක් ඔය ඒගොල්ලන්ටත් මේ විශේෂ කාරණාව අදාළයි. හරි, ඒගොල්ලන්ටත් අදාළයි. අපි තමු දැන් උදාහරණයක් ටීචර් කෙනෙක්ගේ කවුරු හරි හස්බන්ඩ් හරි යා කතා කරලා අහනවා where you now, ඔයා කොහෙද ඉන්නේ? දැන් ඒ වෙලාවේ ගුරුවරිය ඉන්නේ පාසල තුල උගන්වමින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒතර යා කියනවා I am at school. මම ඉස්කෝලේ ඉන්නේ. I am at school. මම ඉස්කෝලේ ඉන්නේ. පාසල තුල ඉන්නවා කියලායි මෙතනදි කතා කරන්න. ඉතින් ඒක ගුරුවරයෙක් හෝ ගුරුවරියක් නැත්නම් ශිෂ්‍යයෙක්ට ඒ විදිහට කතා කරන්න පුළුවන්. මම පාසල තුල ඉන්නේ. I am at school. Where you now? I am at school. මං ඉස්කෝලේ ඉන්නේ. ඒ වගේම පාසලක කාර්ය මණ්ඩලයේ ඉන්න කෙනෙකුටත් මේ විශේෂ කාරණාවම අදාළයි. ඔව්. දැන් මේ දෙවන සංවාදය බලන්න. Do you go to work? මේ අහන්නේ ඔයා වැඩට යනවද? පුරුද්දක් වශයෙන් ඔයා වැඩට යන කෙනෙක්ද කියලායි මේ අහන්නේ. Do you go to work? ඒ උත්තර දෙනවා B. No. I'm in school. I am in school. දැන් මෙතනදී අදහස් කරන්නේ නැහැ මම පාසල් යන ශිෂ්‍යයෙක්. ඒ වෙලාවේ පාසල විවෘතව තිබුණා හෝ නැතා එතනදී අපි මම පාසල් යන ශිෂ්‍යයෙක් කියලායි මේ කියන්නේ. සාමාන්‍යයෙන් මම පාසල තුල ඉන්න කෙනෙක්, පාසලක ඉන්න කෙනෙක්. අදහස් කරන්නේ පාසල් යන ශිෂ්‍යයෙක් කියලා. No, I'm in school. Do you go to work? No, I'm in school. Right? එතකොට දැන් මේ පාසලේ ස්ටඩි කරන කෙනෙක් ලෙසයි අපි මෙතන දක්වන්නේ. ඉගෙනේ පාසල තුල ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් කියලායි මේ කියන්නේ. No, I'm in school. නෑ, මම පාසල යන ශිෂ්‍යයෙක්. Do you go to work? No, I'm in school. ඉතින් මම හිතනවා මේ වෙනස ඔබ තේරුම් ගන්න ඇති කියලා. I am at school සහ I am in school අතර වෙනස. එහෙනම් අපි නැවත පොඩ්ඩක් බලමු. කොහොමද I am at school කියලා කියන්නේ? මම physically, ඒ කියන්නේ මේ වෙලාවේ පාසල තුල ඉන්නවා කියලායි මේ කතා කරන්නේ. පාසල් භූමිය තුල ඉන්නවා. I am at school. ඒ වගේම I am in school කියලා කියන්නේ මම පාසල් යන කෙනෙක් කියලායි කියන්නේ. මම පාසල තුල ඉන්න පාසල් යන ශිෂ්‍යයෙක් කියලායි කියන්නේ. ඉතින් ශිෂ්‍යෙක් වුණත් පාසල තුල ඉන්න වෙලාවේදී එයාට I am at school කියලා ඉංග්‍රීසි කතා කරන්න හැකියාව තියෙනවා. ඉතින්දී අදහස් කරන්නේ ඔහු ශාරීරිකව මේ මොහොතේ පාසල තුල ඉන්න බවයි. හරි, එහෙනම් මම හිතනවා ඔබට මේ වාක්‍ය දෙකේ වෙනස හොඳින් තේරුම් යන්නේ නැති කියලා, තේරුම් ගන්න බැති කියලා. ඉතින් එහෙනම් මම හිතනවා අදත් ඔබ වටිනා දෙයක් ඔබට සමහර පැටලෙන යම් විශේෂ කාරණාවක් වෙන්න පුළුවන් මේක ඉංග්‍රීසි කතා කරනකොට. දැන් ඒක ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි, එහෙනම් අපි තවත් වටිනා වීඩියෝ එකකින් ළඟදීම හම්බ වෙමු. ඔබට සුබ දවසක්.